අදත් මේ ඉන්නේ නාස්තන් දෙත අබ්බෝ ප්‍රදේශගතත් එහෙම පහත රටේ අන්තර්මාධ්‍ය කලාපේ තමයි අයිති වෙන්නේ මේ ප්‍රදේශේ සාමාන්‍ය වර්ෂාපතන රටාව ගත්තොත් එහෙම වර්ෂයකට මිලිමීටර 125 154 අතර හොඳින් පැතිරෙන වර්ෂාපතනයක් තියෙනවා මේ ප්‍රදේශේ ජීවත් වෙන අයගේ ප්‍රධාන ජීවනෝපාය වෙලා තියෙන පොල් කර්මාන්තය ඒ කියන්නේ පොල් වගාව ඊට අමතරව මාරිල යන මුහුදු තීරයේ තුල හොඳින් සාර්ථක ජීවන කර්මාන්තය කරගෙන යනවා ඉතින් ඊට අමතරව මේ ලැබෙන වර්ෂාපතනයෙන් ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ අය මල් ව්‍යාපාරය කරනවා මල් ව්‍යාපාරයේ සපු මල් ව්‍යාපාරයේ සපු කොළ ව්‍යාපාරයේ මේ දෙකම මේකල කරගෙන යනවා ඉතින් මේ මල් ව්‍යාපාරයට හුඟක් රුකුලක් වෙලා තියෙනවා මේ අසල පිහිටලා තියෙන කටනායක ගුවන් තොටුපළ ඒක හේතුවක් දැන් අපිත් එක්ක මෙතන ඉන්නවා මේ සපු කොළ ව්‍යාපාරයේ සාර්ථක කරගෙන යන මහත්මයෙක් යටව යුදි අමරතේ මහත්මයා අමරතේ මහත්මයා අපිට කියන්න පුළුවන් ද ඇයි මේ සපු කොළ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න හේතුව නැත්නම් සපු කොළ ව්‍යාපාරය ආරම්භ කරන්න හේතුව කියලා මම හැකියාවක් සොයන ගොඩක් කාලයක් වෙනවා මට අන්තිමේදී පුද්ගලික මල් ගොවිපලක රැකියාව ලැබුණා ඒ රැකියාව මම ඉතාම තෘප්තිමත් කරා එහෙදි මට ගොඩක් අත්දැකීම් ලැබුණා මම වසර ගණනාවක් සේවය කළා අන්තිමට කල්පනා කරා මගේ පුද්ගලික ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන කියලා මේ සම්බන්ධව ඊට පස්සේ මම කුඩාවට කුඩා මල් ගොවිපලක් ඇති කරා දේශීය වෙළඳපොළ සඳහා ඉතින් නැවකත් ගහට තිබ්බා ඒ කාලේ අලුවේ සඳහා මම කාලයක් මම නොකඩවාම ධෛර්යයෙන් කරගෙන ගියා මගේ පවුලයාගේ සහයෝගය ඇතුව ඊට පස්සේ අපනෑන වෙළඳපොළ ගැන මට පොඩ්ඩක් දැනගන්න ලැබුණා මම උත්සාහ කරා මේ අපනෑන වෙළඳපොළට ඇතුල් වෙන්නට ඒකට මේ ළඟ තියෙන අපනෑන වෙළඳ සමාගමක් මම ඒගොල්ලත් එක්ක බොහොම අසීරුවෙන් සම්බන්ධකම් ඇති කරගත්තා ඒගොල්ලන් මට ඊට පස්සේ දිගින් දිගටම මොඩස් දුන්නා ඇනෝන් දුන්නා ඒ ඔස්සේ මම බොහොම දුෂ්කර ගමනක් ගියා එන් පස්සේ ලංකාවේ තියෙන විවිධ අපනයන සමාගම් සමග හොඳ තර සම්බන්ධකම් ඇති කරගන්න අපට හැකි වුණා. ඒ සම්බන්ධකම් ඇති කරගන්න අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්මුන්ගේ සහයෝගය ඇතුව දැනට මේක සාමාන්‍ය සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරගෙන තියෙනවා. ඒක අපිට කියන්න පුළුවන් අද මේ ස්ථානයේ තුල සපූ කොළ ව්‍යාපාරය සඳහා මොන මොන වර්ගද වගා කරන්න කියලා. අපි සාමාන්‍යයෙන් මට කියන්නේ උද්භිද විද්‍යා නම් වලින් අපි වර්ග 10ක් පමණ ප්‍රධාන වශයෙන්ම රවනවා රවල අපනයන සමාගම් සඳහා ඒක සමාගමට අපි බාර දෙන අපනයන සඳහා එතකොට දැන් මෙතන ව්‍යාපාරි පවත්වාගෙන යනකොට මේකට සහයෝගය දෙන්නේ කවුද ගෙදර දැවෙන කවුරු කවුද සහයෝගය දෙනවද වෙනත් පිටින් අරගෙන සම්කරු අරගෙන කරනවද කවුද ප්‍රධාන වශයෙන් සහයෝගය දෙන්නේ ප්‍රධාන වශයෙන් මමත් මගේ නොනත් මේකට විහත වෙනවා ඒ වගේම අපි ප්‍රවේශින් 10ක් 15ක් පමණ යොදා ගන්නවා මේ වල තියෙන අපනය සඳහා කොළ ගන්න මේ පළ වර්ග දෙකම මම අලුත් ආධුනිකයින්ට කියන්න කැමති අලුතෙන් පළ වගාවක් ආරම්භ කරනවා නම් කොළ සඳහා විශේෂයෙන්ම මේ සෙවන් බැල පාවිච්චි කරන්න කියලා මොකද කාරණා දෙකක් තියෙනවා එකක් කොළවල ආරක්ෂාව දෙවෙනි කාරණේ මේ කොළවල නියම වර්ණය මේ උදේසෙ ගඳපොලට යන්න පුළුවන් ප්‍රමිතිය ගන්න පුළුවන් ඉන්නේ සේවන දලක් ඉදුවත් පමණයි. ඒ අමෘතක මාත ඉස්සෙල්ලා අපිට ඒ කියන්නේ දැන් වර්ග 10 කිසිසුනක වගා කරනවා කියලා නේ. ඒ විශේෂිත වර්ග 10න් වර්ග කීපයක්ද මෙතන මේ තියෙන්නේ. මෙතන තියෙන වර්ග දෙකක්. මේක සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ කේන්සම් කියලා. මේක මේ විදේශ ගඳපොලේ වැඩි වශයෙන් ඉදුමක් තියෙන කොළයක්. මේ පළේ රවන්නත් ලේසි මේ අනිත් පළේ මේක සාමාන්‍ය විහාරය කියන්නේ කොයින් ෆාම් කියලා බොඩ්නිකල් නේම ලිස්ටෝනියා මේකේ බොඩ්නිකල් නේම එක මේ කිසල්ඩෝ කාපස් මේ වර්ග දෙකම විදේශ ගැලඳ පොළොත් කොළ සඳහා වාන වර්ග දෙකක් ඒක හොද ඉල්ලුමක් තියෙන වර්ග දෙකක් ඔව් මේක සාමාන්‍ය ලංකාවෙන් බෑන්ට විදේශ විල් පෙළඳ පොළේ තියෙන ඉල්ලුමින් 5%ක පමණ ප්‍රමාණයක් තමයි බෑන්ට පිර වෙන්නේ මේ තියෙන්නේ තවත් අපනය සඳහා යවන පළ වර්ගයක් මේක බොඩ්නිකල් නම ලිකුවලක් ගැන්ඩිස් සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ අපි කියන්නේ කෑන් ෆාම් කියලා මේක කොළ සහ පැල විදේශ වෙළඳ පොළ සඳහා විශාල වශයෙන් යවනවා මේ රවල්ලා තියෙන වර්ගය ස්වර්ණ ජමේකා මේක විවිධ දිග ප්‍රමාණවලින් විදේශ වෙළඳ පොළ සඳහා යනවා මේ මගේ අතේ තියෙන්නේ සෙන්ටිමීටර් 45ක දිග කටින් එකක් මේක කුඩා ප්‍රමාණවලින් විදේශ වෙළඳ පොළ සඳහා යනවා මේ ස්වර්ණ ජමේකා වර්ගය සඳහාත් විදේශ වෙළඳ පොළේ විශාල ඉල්ලීමක් පවතිනවා
ඒ ආකාරයට ඒකවල මේ පැත්තට ගෙනාව මේ ගොල්ලන්ගේ ව්‍යාපාර සාර්ථක කරවා ඒ විදිහටත් මේක තව දියුණු කරනවාද එහෙම නැත්නම් වයම් පලාස් වල මේ වගේ මල් ව්‍යාපාරේ කොයි තත්ත්වයකද ගෙනල්ලා තියෙනවද කියන එක අපිට කෙටියෙන් කියන්න පුළුවන්. ඔව් මේ ගොල්ල අපිට හමුුනේ 1990 දී පමණ කුඩා තල තවනක ආරම්භක විදිහට හිටපු ගොල්ලක්. අද මෙදායිනම් අද වෙද්දී අවුරුදු 10කදී ලොකු වෙනසක් කළා තියෙනවා. මේ කාලය තුළදී කුස්කරන් දෙපාර්තමේන්තුවේ මේ වැඩ මේ කන්න මේ අයට විශාල සහයෝගයක් දීලා තියෙනවා මේ අයගෙනුත් කුස්කරන් දෙපාර්තමේන්තුවට සහයෝගයක් ලැබලා තියෙනවා ඒ සහයෝගය තමයි කුස්කරන් දෙපාර්තමේන්තුවේ මේ ස්ථානයේදී මේ අය මේ කන්න මේ මේ දෙදෙනාත් එක්ක පුහුණු කිරීම කරලා තියෙනවා සලබද්ද කිරීම රෝපණ කිරීමේ ද්‍රව්‍ය පුහුණු කටයුතු කරලා තියෙනවා කුස්කරන් දෙපාර්තමේන්තුවේ මේ ස්ථානයේදී මේ වාසිකව පුහුණු කිරීම දාලා තියෙනවා පේරාදෙනිය නැත්නම් දන්තහ උද්‍යානෙන් නිදහරින් ගනලා මේ ස්ථානයේ ප්‍රේම කිරීම ගල තිනවා ශේත්‍ර සංචාර කණ්ඩායම මෙතනට ගනලා පුහුණු කරලා තිනවා ඒ නිසා මේ දෙපැත්තටම සහයෝගයක් ලැබිලා තිනවා මේ ස්ථානයේදී ඒත් එක්කම මේ ස්ථානයෙන් ලබා ගන්න රෝපණ ද්‍රව්‍ය පළ ද්‍රව්‍ය දඬු මේ අපේ දිස්ත්‍රික්කයේ මල් නිෂ්පාදන සමිතියල සමාජිකයන් තුල ව්‍යාප්ත කිරීම කටයුතු අපි දැන් කරගෙන යනවා දැන් කරලා තිනවා අසම්මලින් කරනවා ඒ වගේම ඒකට හොඳ මිලක් ලබා දීම වලසටහනක් කරනවා ඉදිරියේදී මල්ස් පාදමේ පිළිබඳ සමාගම සකස් කිරීමේ කටයුතු වල අපි යෙදලා සිටින සංවිධානය වෙනවා අමෘතංග මහත්මයා මේ සහ මේ විවල ප්‍රධාන මේ අපි ආරම්භ කරපු මල්ස් පාදක සමාජිකයින් එක්ක අපේ අනාගත මල්ස් පාදන සමාගමක් හදලා අපනයන කටයුතු සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියක අපි දැන් යෙදලා ඉන්න අවස්ථාවක් නේලා. මේ ව්‍යාපාරයේ තුල සතියකට කොච්චර පස්ස සංඛ්‍යාවක වගේම පළ සංඛ්‍යාවක වගේම බඳු කෙබු සංඛ්‍යාවක් අපේ සඳහා සූදානම් කරනවද මෙතන අලින් කරනවද කියලා. අපිට ඒ ගැන කියනවා නම් අපිට අපේ සමාගම් වලින් විශාල ඇනුම් ලැබෙනවා. අපිට දෙන්නටත් නැහැ තරම් ඇනුම් ලැබෙනවා. අපි සාමාන්‍යයෙන් දල වශයෙන් කැපුකොළ සතියකට 8000ක් පමණ සෑම සතියකම අපි ලබා දෙනවා. ඉදිරියට අපි ඒ ප්‍රමාණයට වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කටින් සීගෙන අතුරු සතියකට 7000ක් පමණ ඒ වගේම පළ සතියකට 10000ක් පමණ අපි මේ ස්ථානයේ විවිධ සමාගම් සඳහා නිකුත් කරනවා. ඒ වගේම දැන් අපිට අලුත් ඇනුමක් තියෙනවා කුසිකරන් දෙපාර්තමේන්තුවේ අලුත් පළ ගවන්නා සඳහා මාසයකට පළ 10000ක් 15000ක් අතර අපි ඒ ඇනුමත් දැන් සම්පූර්ණ කරමින් සිටිනවා. සාමාන්‍යයෙන් අපරාධ කරන කැපූ කොළයක අවම මිල රුපියල් 250ක් පමණ වෙනවා. ඒක උපරිම රුපියල් 10 දක්වාත්. ඒ වගේම අපි මෙතෙන් නිකුත් කරන පළයක මිල අවම මිල රුපියල් 5කුත් උපරිම මිල රුපියල් 100 දක්වාත්. ඒ වගේම අපි මෙතෙන් කපා දෙන අතුරු කෙලිය කියන කටින් අවම මිල රුපියල් 350ක් පමණ වෙනවා. අද අපි මේ කතා කරු වයඹ නාත්තන්දිය තබ්බෝය අමෘතංග මහත්මයා ඉස්සල පෞද්ගලික ආයතනයක් තුළ වැඩ කරන ඉවරලා එයාගේ අධිෂ්ඨාන ශක්තිය මත අද හොඳ ව්‍යාපාරිකයෙක් බවට පත් වෙලා තියෙනවා. එයා යටතේ අද 15 දින 16 දින විතර වැඩවත් කරනවා. ඉතින් මම හිතන්නේ එයා හුඟක් මහන්සිලා මේ පැත්තට ආවා වගේ ඔබත් මේ මෙහිකට දිනුවා එන නැත්තම් මේ මහ පොළොවේ දිනුන ණය නම් ඔබගේ කුසිකානක දැනුමසා කුසිකානක අධ්‍යක්ෂය ඔබගේ අනිකුත් සහෝදර ගොජන්තාව සමග බෙදා හදාගෙන අපිට පුළුවන් උදව් කරන්න. ඒක තියෙනවා නම් අපිට ලියලා එවන්න. මේසයි අපේ ලිපිනේ. සහකාර කුසිකර්ම අධ්‍යක්ෂ සාගුදිස්සේ මධ්‍යස්ථානේ ගන්නෝරු වේරාදෙණිය. නැවත ලැබෙන සතියේ මේ වෙලාවට ඔබේ ආලින්දේදී හමු වෙන තුරු ඔබට වාසනාවන්ත සතියක්.